හෙලෝ ගයිස්, එහෙනම් මම මේ එපිසෝඩ් 8 ද ලෝඩ් ඔෆ් ද ඩ්‍රිෆ්ට් මාක් එපිසෝඩ් එක රිවිව් එකක් දෙන්න ඔයාලත් එක්ක වීඩියෝ එකකින් සෙට් වුණා. මේ වීඩියෝ එකේ මුලින්ම කියන්න ඕන පැඩි කන්සිඩයින් හැට්ස් ඔෆ් කන්සිඩයින් සර්. ඒ කියන්නේ කිං විසේරිස්ට රඟපාන පැඩි කන්සිඩයින් මේකේ රිමාකබල් පර්ෆෝමන්ස් එකක් දෙනවා. ස්ටෝල් ද ෂෝ කියන්න පුළුවන්. ඒ කියන්නේ අපේ මේ ෂෝ එක හොරාගත්ත කියලා මේ එපිසෝඩ් එකේ කියන්න පුළුවන්. මේ පැඩි කන්සිඩයින්ගේ පර්ෆෝමන්ස් එක කොච්චර හොඳද කියනවා නම් RR මාටින් ටෙක්ස්ට් එකක් කියවලා මෙයාට කංග්‍රැචුලේට් කරලා තියෙනවා. මේ ඔයාගේ විසේරිස්, ඒ කියන්නේ ටීවී සීරීස් එකේ ඉන්න ඔයා රඟපාන විසේරිස් මගේ පොතේ ඉන්න ෆයර් ඇන්ඩ් බ්ලඩ් පොතේ ඉන්න විසේරිස්ටත් වඩා ලස්සනට ඔයා කරලා තියෙනවා කියන්නේ. ඒ කියන්නේ පොත ලියපු RR මාටින්ම පැඩි කන්සිඩයින්ට මෙහෙම කංග්‍රැචුලේට් කරනවා නම් අපිට හිතාගන්න පුළුවන් මොන වගේ පර්ෆෝමන්ස් එකක්ද පැඩි කන්සිඩයින් මේ ලෝඩ් ඔෆ් ද ඩ්‍රිෆ්ට් මාක් එයාගේ අන්තිම එපිසෝඩ් එකේ දුන්නේ කියලා. RR මාටින් මේ පැඩි කන්සිඩයින්ගේ කිං විසේරිස් පර්ෆෝමන්ස් එක ගැන මීට කලිනුත් කංග්‍රැචුලේට් කරලා තියෙනවා. ඔයාලා දන්නවා සීරීස් එකක් රිලීස් කරන්න කලින් ඒක අනිවාර්යෙන් ආපහු පාර පොඩිවට බලනවා නඩුපාඩු තියෙනවද කියලා. මේ විදිහට RR මාටින් බලනකොටත් කලින්ම කිං විසේරිස්ගේ පර්ෆෝමන්ස් එක දැකලා RR මාටින් කියලා තියෙනවා, මගේ පොතේ මට කිං විසේරිස්ට දෙන්න බැරි වෙච්ච ට්‍රැජික් එලිමන්ට් එක, ඒ කියන්නේ ඛේදනීය බව මේ පැඩි කන්සිඩයින්ගේ කිං විසේරිස්ගෙන් පෙන්නුම් කරනවා කියලා. ඒ හින්දා RR මාටින්ට එයාගේ පොතේ ෆයර් ඇන්ඩ් බ්ලඩ් එකේදී කිං විසේරිස්ට දෙන්න බැරි වෙච්ච ට්‍රැජික් එලිමන්ට් එක මේ හොඩ්ඩී සීරීස් එකේ පැඩි කන්සිඩයින් කිං විසේරිස්ට ලබා දීම ගැන එයා ගොඩාක් සතුටු වෙලා තිබ්බා. ඉතින් එහෙනම් අපි පැඩි කන්සිඩයින්ගේ මේ පර්ෆෝමන්ස් එකට කංග්‍රැචුලේට් කරන ගමන්ම අපේ එපිසෝඩ් එකේ රිවිව් එකට යන්. මේ එපිසෝඩ් එක පටන් ගන්න අපේ කලින් ඩ්‍රිෆ්ට් මාක් එපිසෝඩ් එකෙන් අවුරුදු 6කට පස්සේ. මේ කාලය ඇතුළතදී ලෝඩ් කෝලිස් වැලෝරියන් ස්ටෙප් ස්ටෝන්ස් වලට ගිහිල්ලා ආපහු පාරක් ට්‍රයාකි එකත් එක්ක ෆයිට් කර කර ඉද්දි අනතුරකට ලක් වෙලා තියෙනවා කියලා අපිට මෙතනදි වේමන්ඩ් කියන දේවල් වලින්දී පැහැදිලි වෙනවා. මේ වේමන්ඩ් මෙතනදි එයාගේ අයියාට, ඒ කියන්නේ ලෝඩ් කෝලිස්ට මොකක් හරි වුණොත් ඊළඟට ලෝඩ් ඔෆ් ඩ්‍රිෆ්ට් මාක් වෙන්නේ කවුද කියන එක පිළිබඳව ප්‍රශ්න කරනවා. මං හිතනවා ඔයාලට මතක ඇති ඩේමෝන්, ලෙනෝ, ඒ වගේම ලෝඩ් කෝලිසුත් ගිහිල්ලා කලින් එපිසෝඩ්ස් වල මේ ක්‍රැබ් කින් එක ඉන්න අනික් ට්‍රයාකි එකත් එක්ක ෆයිට් කරනවා. ඔයාලට මතක ඇති මේ ඉඳපු ට්‍රයාකි එක නැවත පාරක් හිස ඔසවලා තියෙනවා. මේක මර්ධනය කරන්න තමා ලෝඩ් කෝලිස් ස්ටෙප් ස්ටෝන්ස් වලට ගිහිල්ලා මේ ෆයිට් කර කර ඉඳලා තියෙන්නේ. මෙතනදි තමා මෙයාට මේ ට්‍රයාකි එකේ පොරක්ගෙන් වැදිච්ච කිනිසි පාරකට බෙල්ල තුවාල වෙලා ඉතාමත් දරුණු තත්වයකට වැටිලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවෙන් පස්සේ තමයි මේ වේමන්ඩ් එයාගේ සහෝදරය ඇවිල්ලා ඊළඟට ඩ්‍රිෆ්ට් මාක් වලට මොකද වෙන්නේ කියන එක මේ රේනිස් ටාගේරියන්ගෙන් ප්‍රශ්න කරන්නේ. මෙතනදී වේමන්ඩ් කරන මේ ආගියුමන්ට් එක ඉතාමත් රීසනබල්, ඒ කියන්නේ හරිම සාධාරණීයයි. පොර කියන්නේ එයාගේ අයියට ඕන උනේ වැලෝරියන් කියන නම ගෙනියන්න විතරයි කියලා. එයාට ඕන එයාගේ බ්ලඩ් ලයින් එක, කියන්නේ වැලෝරියන් කියන ලේ ඉස්සරහට ගෙනියන්න. ඒ හින්දා මේ ස්ට්‍රෝන්ග්ස්ලට දාව වුණ රෙනේරාගේ පුතාලා තුන්දෙනෙක්ගෙන් එක්කෙනෙක් වෙන ලුසේරිස්ට නෙවෙයි, එයාට තමයි ලෝඩ් ඔෆ් ද ටයිඩ්ස් ඇන් ලෝඩ් ඔෆ් ද ඩ්‍රිෆ්ට් මාක් කියන පොසිෂන් එක අයිති වෙන්න ඕන කියලා මෙතනදී වේමන්ඩ් ආගියු කරනවා. ඉතින් අපිට තේරුම් ගන්න පුළුවන් මෙයාගේ මේ ආගියුමන්ට් එක හරිම වැලිඩ් කියලා. ඒ වගේම එයා මෙතනදී කියනවා ඉට් ඉස් නොට් අ කිං හූ දැට් රූල්ස් ඉට්ස් අ ක්වීන් නව් කියනවා. මෙතනදී අපිට තේරුම් ගන්න පුළුවන් අපි කලින් එපිසෝඩ්ස් වල කිං විසේරිස් අසනීප තත්ත්වයෙන් ඉඳපු හින්දා එයාගේ ලාදුරු තත්ත්වය ඉතාමත් වර්සන් වෙලා, ඒ කියන්නේ ඉතාමත් නරක තත්ත්වයට හැරිලා මේ වෙනකොට එයා වෙනුවට දැන් වැඩ බලන්නේ ක්වීන් ඇලිසන්ට් කියන එක අපිට මෙතනදී මේ වේමන්ඩ් කියන වාක්‍යයෙන් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම අපිට කතාවේ ඉස්සරහදී දකින්න පුළුවන් වෙනවා වේමන්ඩ් කියනවා ඇලිසන්ටයි ඔටෝටයි එයාට මේ ලෝඩ් ඔෆ් ද ටයිඩ්ස් පොසිෂන් එක දුන්නොත් එයා ඔටෝටයි ඇලිසන්ටයි සදාකාලිකවම ණය ගැතියි කියලා. ඒ කියන්නේ වේමන්ඩ් ඕන වෙලාවක මේ දෙන්න කතා කරන දෙයකට සපෝට් කරනවා කියන එක මෙතනදී කියනවා. ඒ කියන්නේ අපිට මෙතනදී තේරුම් ගන්න පුළුවන් වේමන්ඩ් මෙතන ලෝඩ් ඔෆ් ද ටයිඩ්ස් කියන පොසිෂන් එක හම්බුනොත් එයා ටීම් ග්‍රීන් නැත්තම් මේ ඇලිසන්ට්ලා ඒගෝන්ලගේ පැත්තට පහසුවෙන්ම සෙට් වෙනවා කියන එක. ඉතින් මේ ලෝඩ් ඔෆ් ද ටයිඩ්ස් කියන තනතුරට සුදුසුම පුද්ගලයා වෙන්නේ කවුද කියලා තීරණය කරන්න මේ කෝලිස්ගේ සහෝදරයා වේමන්ඩ් පෙටිෂන් එකක්, ඒ කියන්නේ පෙත්සමක් යවනවා කිං විසේරිස්ට. ඉතින් අනික් පැත්තෙන් ලෝඩ් කෝලිස් වැලෝරියන් තීරණය කරලා ඉඳපු ලුසේරිස්ගේ පැත්තෙන් මේ සම්බන්ධයෙන් උත්තර දෙන්න බැඳී ඉන්නවා. මොකද ඔයාලට මතක ඇති කලින් එපිසෝඩ් එකේ ලේඩි ලියානගේ ෆියුනරල් එකේදී ලෝඩ් කෝලිස් වැලෝරියන් රෙනේරාගේ දෙවැනි පුතා ලුසේරිස් වැලෝරියන්ට ලෝඩ් ඔෆ් ද ඩ්‍රිෆ්ට් මාක් නැත්තම් ලෝඩ් ඔෆ් ද ටයිඩ්ස් කියන ටයිටල් එක දෙනවා කියලා එයා එතනදි කියනවා. ඉතින් ඊළඟට තියෙන ඩ්‍රැගන් ස්ටෝන් වල සීන් එකේදී අපිට දැක ගන්න පුළුවන් රෙනේරා ඇත්තටම මේ ලෝඩ් ඔෆ් ද ඩ්‍රිෆ්ට් මාක් කියන ටයිටල් එක ගැන වැඩි වද වෙන්නේ නැහැ. නමුත් මේ වේමන්ගේ පෙටිෂන් එකේදී එයා කියන්නේ මේ ලුසේරිස් වැලෝරියන් කියන්නේ හාවින් ස්ට්‍රෝන්ගේ පුතෙක් කියන එකෙන් ඊළඟට අනික් පුතා ජේසුත්
කාගද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා. බැරි වෙලාවත් මේ ප්‍රශ්නේ එච්චර දුරදිග ගිහිල්ලා මේ ජේසුත් හාවින් ස්ට්‍රෝන්ගේ ළමෙක් කියන එකට ඔප්පු වුණොත් රෙනේරට රජිනක් වෙන්න බැරි වෙනවා. ඉතින් මේ වගේ ලොකු බරපතල ප්‍රශ්නයක් ඇති වෙන හින්දා තමයි රෙනේරා මේ ලෝඩ් ඔෆ් ද ටයිඩ්ස් කියන ටයිටල් එක පිළිබඳ පිටිෂන් එක ගැන උනන්දු වෙන්නේ. ඒ වගේම දැන් මේ එපිසෝඩ් එකේ අවුරුදු 6ක වගේ කාලයක් ගත වෙලා තියෙන හින්දා ජේස්, ලූක්, ඒ වගේම ජොෆ්‍රිට කියන්නේ ජෙෆ් කියලා කියන රෙනේරාගේ ළමයි තුන්දෙනා ලොකු වෙලා ඉන්නවා අපිට දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෂොට් එකේදී අපිට ජේස් හයි වැලේරියන් ප්‍රැක්ටිස් කරනවා දකින්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙයා මෙතනදී කියවන්නේ අපි අර මුලින් කතා වෙච්ච කලින් මගේ පෙරවදන වීඩියෝ එකේදී කියපු ඒගෝන් ද කොන්කර කියලා ටාගේරියන් ඩයිනස්ටි එකක් පළවෙනියටම පටන් ගන්න රජතුමා මේ දැන් කිංස් ලෑන්ඩින් කියන ඒරියා එකට ඇවිල්ලා එතන තියෙන ගස් ඔක්කොම කලවලා දාලා කිංස් ලෑන්ඩින් හදන්න කලින් තිබ්බ බලකොටුව හදන පැසේජ් එක ගැන තමයි මෙතනදී මෙයා කියවන්නේ. ඔයාලා බැරි වෙලාවත් ඒගෝන් ද කොන්කර කියන්නේ කවුද කියලා දන්නේ නැත්තම් මගේ පළවෙනිම වීඩියෝ එක හොඩ්ඩීවල්ට පෙරවදනක් කියන වීඩියෝ එක බලන්න කියලා මම ඔයාලට රෙකමන්ඩ් කරනවා. ඉතින් කොහොම හරි මේ වේමන්ගේ ලෝඩ් ඔෆ් ද ටයිඩ්ස් පිටිෂන් එකට මූණ දෙන්න රෙනේරයි එයාගේ හස්බන්ඩ් ඩේමන් ටාගේරියනුයි කිංස් ලෑන්ඩින් වලට එනවා අපිට දකින්න පුළුවන් වෙනවා. මේ කිංස් ලෑන්ඩින් වලට ඇවිල්ලා කිං විසේරිස් බලන්න යනකොට ටාගේරියන් සිජිල් එක ගොඩාක් වෙලාවට ෆේත් ඔෆ් ද සෙවන් කියන මේ සෙවන් කිංඩම්ස් වල තිබ්බ ප්‍රධානම ආගමේ තියෙන ලාංඡනෙන් වෙනස් වෙලා තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆේත් ඔෆ් ද සෙවන් කියන ප්‍රධාන ආගමේ ස්ථායක තියෙන මාලයක් ඇලිසන්ට් පැලඳගෙන ඉන්නවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට තේරුම් ගන්න පුළුවන් ඇලිසන්ට් ගොඩාක් දුරට මේ ෆේත් ඔෆ් ද සෙවන් කියන ප්‍රධාන ආගම වැළඳගෙන තියෙනවා කියන එක. මං හිතනවා ඔයාලට මේ ෆේත් ඔෆ් ද සෙවන් කියන ආගම ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපු ඔයාලට මතක ඇති කියලා. ඒ වගේම මේ ෆේත් ඔෆ් ද සෙවන් කියන ආගම කොච්චර බලවත්ද කියලා ගේම් ඔෆ් ත්‍රෝන්ස් එකේදී සර්සිට වෙච්ච දෙයින් ඔයාලට හිතා ගන්න පුළුවන්. ඉතින් මෙච්චර බලවත් ආගමක් ඇලිසන්ට් ලගේ පැත්තට යනවා කියන්නේ ජනතාවගේ සපෝට් එක මේ ටීම් ග්‍රීන් එකට ගන්න පුළුවන් කියන එක අපිට මෙතනදී අනුමාන කරන්න පුළුවන්. ඒ වගේම අපිට මේ සීන් එකේදී හොඳටම පැහැදිලි වෙනවා අපි කලින් අනුමාන කරා වගේ දැන් මේ කිං විසේරිස් බෙඩ්රිඩ්න් කියන්නේ ඇඳට වෙලා ඉන්න එකේ ඇලිසන්ටුයි ඔටෝ එකතු වෙලා එයාලගේ රජතුමාට උපදෙස් දෙන ස්මෝල් කවුන්සිල් එක සම්පූර්ණයෙන්ම වගේ ඇලිසන්ට්ලට ඒ කියන්නේ ටීම් ග්‍රීන් එකට සපෝට් කරන කට්ටියගෙන් පුරවන් තියනවා කියලා. ඊළඟ සීන් එකේදී අපිට දකින්න පුළුවන් වෙනවා මේ රෙනේරයි ඩේමනුයි කිං විසේරිස් බලන්න යනවා. මෙතනදී අපිට පළවෙනි වතාවට ට්‍රැජික් කිං ඒ කියන්නේ ඛේදනීය රජුගේ වර්තමාන තත්ත්වය බලා ගන්න පුළුවන් වෙනවා. අපිට පේනවා මෙතනදී එක පැත්තක් වහලා හැම තියෙන. පස්සේ අපිට පේනවා මේ පැත්ත සම්පූර්ණයෙන්ම දිය වෙලා ගිහිල්ලා කියලා. එයාගේ ලෙප්‍රසි ඒ කියන්නේ ලාදුරු තත්ත්වය ගොඩාක් දරුණු තත්ත්වයට හැරිලා. ඒ වගේම ඔටෝගේ ඇලිසන්ගේ උපදෙස් මත එයාව පූර්ණ කාලීනව මිල්ක් ඔෆ් ද පොපි ඒ කියන්නේ පොපි මලේ සාරය දීලා නිද්‍රාශීලී තත්ත්වයකට පත් කරලා ඉන්නවා කියලා ඩේමන්ට හොයා ගන්න පුළුවන් වෙනවා. ඩේමන් මේ කිං විසේරිස්ව නිතරම මිල්ක් ඔෆ් ද පොපි දීලා නිද්‍රාශීලී තත්ත්වයක කිං විසේරිස්ව තියාගන්න එක ගැන ප්‍රශ්න කරපුවාම එයාලා කියන්නේ එයාගේ වේදනාව තුනී කරන්න කියලා. මේක එක්තරා දුරකට ඇත්ත. මොකද කිං විසේරිස් ඉන්නේ හරිම වේදනාවෙන් කියලා අපිට මේ එපිසෝඩ් එක පුරාවටම තේරෙනවා. නමුත් ඇත්තටම මේ මිල්ක් ඔෆ් ද පොපි එකේ ඉන්ෆ්ලුවන්ස් එකේ තියෙන එකේ තවත් අරමුණක් තියෙනවා. ඒක තමයි රජතුමා හරි සිහි කල්පනාවෙන් නැතුව මෙයාලට ඕන විදිහට පැලස් එකේ දේවල් කිංඩම් එකේ දේවල් රන් කරන්න කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒ වගේම මං කලින් අවස්ථාවක කීවා වගේ ඩේමොන් ටාගේරියන්ගේ රෙනේරගේ ළමයි දෙන්න අපිට පළවෙනි වතාවට මෙතනදී බලා ගන්න හම්බ වෙනවා. ඒ දෙන්න ගෙනම විසේරිස් සෙකන්ඩ් ඒ කියන්නේ විසේරිස්ගේ නමේ දෙවෙනි එක්කෙනා විදිහට විසේරිස් ද සෙකන්ඩ් කියලා දාලා තියෙනවා. ඒ වගේම ඒගෝන් ඒ වුණාට මෙයා ඒගෝන් ද තර්ඩ් වෙනවා. මොකද අපි දන්නවා ඒගෝන් ද කොන්කර ඊට පස්සේ ඩිසන්ට් හයිටවර්ගේ පළවෙනි පුතා එයා ඒගෝන් ද සෙකන්ඩ්. එතකොට මේ රෙනේරගේ ඒගෝන් කියන එක්කෙනා ඒගෝන් ද තර්ඩ් බවට පත් වෙනවා. ඒ වගේම එයාගේ බඩේ ඉන්න එක්කෙනාට කියන්නේ විසෙන්ය කියලා. මේ විසෙන්ය කියන නම එන්නේ අපි අර මුලින් කියපු ඒගෝන් ද කොන්කරගේ එක වයිෆ් කෙනෙක් ඒ වගේම එක සහෝදරියෙක් වෙන විසෙන්යගෙන් පස්සේ තමයි මේ අලුතෙන් ඉපදෙන්න ඉන්න එක්කෙනාට විසෙන්ය කියලා දාන්නේ. ඒ වගේම මේ විසෙන්යගේ උපත ගැනත් සෑහෙන සැර කතාවක් තියෙනවා. මං ඒක ගැන පොඩි වීඩියෝ එකක් පස්සේ කරන්න. ඒ වගේම ඊළඟ සීන් එකකදී අපිට දැක ගන්න පුළුවන් වෙනවා ඒගෝන් ඩයානා කියන සේවිකාවකට අතවර කරලා තියෙනවා කියලා. ඉතින් මම ඔයාලට මගේ කලින් රිවියු එකේදී කිව්වා මේ ඒගෝන් ලොකු වෙනකොට වුමනයිසින් ඒ කියන්නේ ගෑනු පස්සේ යන වැඩ මත්පැන් පානය කරනවා වගේ දේවල් වලට දැඩි වෙස ඇබ්බැහි වෙනවා කියලා. ඉතින් මං කිව්වා වගේම දැන් මෙයා ටිකක් අවුරුදු 6කට පස්සේ ලොකු වුණාට පස්සේ ඒ දේවල් ඒ විදිහටම කරගෙන යනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඇලිසන්ගේ හෑන්ඩ්මේඩ් අර අතවරයට ලක් වෙච්ච ඩයනාව මුලින්ම ගෙනල්ලා තියෙන්නේ ඇලිසන්ට් ගාවට. මෙතනදී ඇලිසන්ට් ඇත්තටම කනගාටු වෙනවා අපිට දකින්න
දකින්න පුළුවන්. ඒක අපිට විශ්වාස කරන්න පුළුවන් මොකද ඇලිසන්ටුත් මුලින්ම ඔය විසේරිස් එක්ක විවාහ වුණාට එයා පොඩි කෙල්ලක් ඒ කාලේ. ඒ වගේම එයා ඒක වැඩි කැමැත්තකින් කරා කියලා අපිට හිතන්න බෑ. මොකද මේ දේවල් අපිට කලින් එපිසෝඩ්ස් වල ගොඩාක් තැන්වලදී පෙනුණා. ඉතින් මෙතනදී ඇලිසන්ට් ඇත්තටම සිම්පතයිස් කරන එක, ඒ කියන්නේ මේ ඩයානා කියන මේට මේ අනුකම්පා කරන එක අවංකව කරන දෙයක් කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒක අපිට තවදුරටත් තහවුරු වෙනවා. මොකද මෙයා එයාව මරන්න කියන්නේ නැහැ. සර්සි ලැනිස්ටර් හිටියනම් අපිට ගොඩාක් වෙලාවට මේ මේඩ්ව මරලා ඉවරයක් කරලා ඒ කතාව එතනින් ඉවර කරනවා කියලා හිතන්න පුළුවන්. නමුත් මෙයා එයාට සල්ලි දීලා ඒ දේ කාටවත් කියන්න එපා කියලා බොරු උපර වැට්ටියක් දාලා එයා බැරි වෙලාවත් දරු පිරිසිඳගෙන තියෙනවා නම් එයා නැති වෙන්න කියලා මූන් ටී එක දීලා, ඒ කියන්නේ අබෝෂන් එකක් කරන්න මූන් ටී එක දීලා එයාට යන්න දෙනවා. ඉතින් මේ දේවල් වලින් අපිට තේරුම් ගන්න පුළුවන් ඇලිසන්ට් මෙතනදී ඇත්තටම අනුකම්පා කරනවා කියලා. ඒ වගේම ඇලිසන්ගේ මානුෂීය පැත්තක් තියෙනවා කියලා අපිට මෙතනදී හොඳාකාරව බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ටිකක් තරුණ වෙච්ච ඒගෝන් අපිට ඊට පස්සේ බලා ගන්න පුළුවන්. එයාගේ ඇඳේ අපතේක් වගේ නිර්වස්ත්‍රයෙන් නිදාගෙන ඉන්නවා අපිට බලා ගන්න පුළුවන්. ඇලිසන් මෙතනදී දරුණු කතාවක් කියනවා. ඔයා මගේ පුතෙක් නෙවෙයි කියනවා. එතකොට පොඩ්ඩක් ඒගෝන් මූව් වෙනවා. එයා ටිකක් අසරණ වෙලා කියනවා, අම්මේ මං ඔයා කියපු හැම දෙයක්ම කරා. මම මේ දේවල් කැමැත්තෙන් කරන දේවල් නෙමෙයි. මම මේ හැම දෙයක්ම කරා පවුල වෙනුවෙන් කියලා. මෙතනදී හෙලේනාවත් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. හෙලේනා මේ වෙනකොට ඒගෝන් එක්ක මැරි කරලා ඉන්නේ. ඒ දෙන්නට මේ වෙනකොට ළමයි දෙන්නෙක් ඉන්නවා. ජෙහාරිසුයි ජෙහාරයි. ඒ වගේම තව අනාගතයේදී එක්කෙනෙක් ඉන්න ඕන මැල කියලා. හැබැයි යා පොතේ හිටියට අපි දන්නේ නැහැ මේ මැල කියන කෙනා හොඩ්ඩි සීරීස් එකට මෙයාලා ඉන්ට්‍රොඩියුස් කරයිද නැද්ද කියලා. ඊළඟ සීන් එකේදී අපිට දැක බලා ගන්න පුළුවන් ජේසුයි ලූකුයි එයාලා පොඩි කාලේ ට්‍රේන් වෙච්ච ට්‍රේනින් යාඩ් එකට එනකොට ඒමොන් ටාගේරියන්, ඒ කියන්නේ එයාලගේ මාමා, දරුණු රණකාමියෙක් බවට පත් වෙලා ඉන්නවා කියලා. මොකද අපිට එතනදී තේරුම් ගන්න පුළුවන් එයා ක්‍රිස්ටන් කෝල් එක ෆයිට් කරලා ක්‍රිස්ටන් කෝල්ව පරාද කරනවා. ඔයාලට මතක ඇති ක්‍රිස්ටන් කෝල් ඩේමන් ටාගේරියන් එක ෆයිට් කරලා ඩේමන් ටාගේරියන්වත් පරාද කරා. ඉතින් මේ ක්‍රිස්ටන් කෝල්ව බෙස්ට් කරන්න පුළුවන් නම් ඒමන්ට, ඒමන් කොච්චර පවර්ෆුල්, ඒ වගේම හොඳට ට්‍රේන් වෙච්ච වෝරිය කෙනෙක්ද කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. ඒ වගේම ඒමොන් කියන දෙයින් එයාට ටූර්නමන්ට් වල සහභාගී වීමේ අවශ්‍යතාවයක් නැහැ. එයාට ඕන ඇත්තටම ෆයිට් කරන්න කියලා අපිට අනුමාන කරන්න පුළුවන්. ඒ වගේම එයාගේ මූණ නිකන් සේඩිස්ටික් පොරක් වගේ. ඒ කියන්නේ වයලන්ස් වලට, හිංසාවට කැමති පොරක් වගේ අපිට හිතා ගන්න පුළුවන්. කවුරු වුණත් මේ ඒමොන් ටාගේරියන්ට ඇක්ට් කරන ඒවාන් මිෂෙල්ව තෝරගත්ත පොර මේ ඩාන්ස් ඔෆ් ද ඩ්‍රැගන් ස්ටෝරි ආක් එක හොඳට ස්ටඩි කරලා තියෙනවා. ගැළපෙනම පුද්ගලයෙක් මේකට කාස්ට් කරලා තියෙනවා. ඒ කියන්නේ රඟපාන්න අරගෙන තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟට වැදගත් සීන්යක් වෙන රේනිසුයි රෙනේරයි අතර තියෙන සාකච්ඡාවේදී ඩේමන්ගේයි ලියානගේයි දුවල දෙන්න ඉන්නේ තැන් දෙකක කියලා මෙතනදී තේරුම් ගන්න පුළුවන්. මොකද අපිට කතාව පටන් ගන්නකොට අපි දකින්නේ රේනිස් ටාගේරියන් එක්ක බේලා විතරයි ඉන්නේ. ඒ වගේම මෙතෙන්ට රෙනේරා රේනිස්ව හම්බෙන්න එනකොට එයත් එක්ක තමයි රේනා ඉන්නේ. ඉතින් මං හිතන්නේ එක්කෙනෙක් එයාගේ ආච්චි ගාව හැදෙනවා, එක්කෙනෙක් අයියාගේ තාත්තා ගාව හැදෙනවා. ඒ වගේම කලින් එපිසෝඩ් එකේ ඩ්‍රිෆ්ට් මාක් රිව්‍යූ එකේදී මම කිව්වා වගේම රේනිස් හිතාගෙන ඉන්නේ ලෙනෝව රෙනේරයි ඩේමනුයි එකතු වෙලා මැරුවා කියලා. මෙතනදී රෙනේරා දිවුරල වගේ කියනවා එයා කිසිම දෙයක් ලෙනෝට කරේ නෑ. ඒ වගේම එයා ලෙනෝට ආදරේ කරා කියලා. ඒ වගේම මේ ඇති වෙලා තියෙන ගැටලුව විසඳන්න රෙනේරා රේනිස්ට පොඩි සජෙෂන් එකක් කරනවා. මෙතනදී රෙනේරා කියනවා ලියානගේ දුවල දෙන්න වෙන බේලයි රේනවයි, ඒ වගේම රෙනේරාගේ ලොකු පුතාලා වෙන ජේක්වයි ලූක්වයි සරණ පාවා දීලා මේ පවුල් අතර තියෙන ගැටලුව යම්තාක් දුරකට සමනය කරන්න. අපි දන්නවා මෙතනදී රේනිස් මුලින්ම කැමති වුණේ නැති වුණාට පස්සේ වේමන්ගේ පෙටිෂන් එකේ හියරින් එක අතරතුරේදී රේනිස් මේ ප්‍රොපෝසල් එකට කැමති වෙනවා. ඉතින් මේ විදිහට රේනිස්ගේ උදව් ලැබෙන්නේ නැහැ කියලා හිතන රෙනේරා අසරණ වෙලා ආපහු සැරයක් විසේරිස් එක්ක කතා කර කර ඉන්න අපිට දකින්න පුළුවන්. මෙතනදී අපිට රෙනේරාගේ අසරණකමක්, ඒ වගේම මෙයාට මේ පොලිටික්ස් වලට සම්බන්ධ වෙන එක ඕනේ නැහැ, දැම්මට මේවා ඇති කියන ස්වභාවයක් අපිට දකින්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙතනදී රෙනේරා ආපහු සැරයක් අර විසේරිස්ගේ ඩැගර් එකේ ලියලා තියෙන A Song of Ice and Fire කියන අර ලොง නයිට් එක, ඒ වගේම නයිට් කින් ඇවිල්ලා මනුෂ්‍ය ජාතිය විනාශ කරලා දාන එක නවත්තන්න ඉන්න ප්‍රින්ස් කෙනෙක් බිහි වෙනවා කියන ඒගෝන් ටාගේරියන්ගේ ඩ්‍රීම් එක ගැන ආයසරයක් විසේරිස්ගෙන් අහනවා. නමුත් මෙතනදී විසේරිස් දුර්වල හින්දා හරියට උත්තර දී ගන්න බැරුව යනවා. ඉතින් අපි ඊළඟ සීන් එකට එනවා. මේ පෙටිෂන් එකේ හියරින් ඩේ එක. අපි කලින් දැකපු දේවලුත් එක්ක ඒ වගේම වේමන්ඩ් ඔටෝටයි ඇලිසන්ට් හයිටවර්ටයි එයාව ලෝඩ් ඔෆ් ද ටයිඩ්ස් කරොත් ඕනම් වෙලාවක ග්‍රීන් ටීම් එකට සපෝට් කරනවා කියන එක පොරොන්දු වීමත් එක්ක මේ අවස්ථාවේදී රෙනේරා මේ පෙටිෂන් එක පරදිලා ලෝඩ් කෝලිස්ගේ සහෝදරයා වෙන වේමන්ට මේ ලෝඩ් ඔෆ් ද හයිටයිඩ් කියන පොසිෂන් එක යයි කියලා හිතන්න පුළුවන්. නමුත් වෙනද වගේම මේ අවස්ථාවේදීත්
රෙනේර බේරගන්න එයාගේ තාත්තා කින් විසේරිස් ග්‍රෑන්ඩ් එන්ට්‍රන්ස් එකත් එක්ක මෙතෙන්ට එනවා. මේ සීන් එක ෆුල් ඔෆ් මික්ස් ඩිමෝෂන්ස්, ඒ කියන්නේ අපිට ගොඩාක් ඉමෝෂන්ස් දැනෙනවා. මේ වෙලාවේදී කින් විසේරිස් එනකොට රමින් ජවාඩි වාලා දන්නවා මේකේ මියුසික් කරන රමින් ජවාඩි සුපිරි මියුසික් එකක් දෙනවා, ඒකට මැච් වෙන මියුසික් එකක් දෙනවා. එතනදී මේ මියුසික් එකත් එක්කම මේ කින් විසේරිස්ගේ ඇක්ටර් වෙන පැඩි කන්සිඩයින් දෙන පර්ෆෝමන්ස් එකත් එක්ක සුපිරිම මොමන්ට් එකක් අපිට මේ සීරීස් එකේදී එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් වෙනවා. මෙතනදී අපිට හෙන වීරිය බවකුත් දැනෙනවා. ඒ වගේම කින් විසේරිස්ගේ මේ තියෙන தত্ত্বය කුදු ගැහිලා හරි හිමින් ඇවිදගෙන එන මූණ, එයාට මූණ පෙන්වන්න බෑ. ඒ මූණේ මාස්ක් එකක් දාගෙන ඉන්නේ පැත්තකට. ඒ එන විදිහ ගැන දුකකුත් ඇති වෙනවා. ඒ ගමන්ම මං කලින් කිව්වා වගේ වීරියත්වයකුත් අපිට ඇති වෙනවා. ඒ වගේම අවසාන වශයෙන් මේ කින් විසේරිස් එයාගේ අයන් ත්‍රෝන් එකට නගිනකොට ටිකක් අමාරු වෙනවා. මේ වෙලාවේදී මෙයාට උදව් කරන්න ඩේමන් ටාගේරියන් එයාගේ සහෝදරයා එනවා. එතනදී ඩේමන් ටාගේරියන්ට උදව් කරන්න එපා කියලා මෙයා කියන්නේ. එයා එයාගේ සහෝදරයාගේ උදව් ලබා ගන්නවා. මේ ඩේමන් ටාගේරියන් ඇවිල්ලා මෙයාට මෙතනදී උදව් කරන එක පට්ට සිම්බොලිකල්. මට නිකන් ඒක අතීතයට යනවා. මම කලින් කිව්ව පළවෙනි එපිසෝඩ් එකේදී ඩේමන් ටාගේරියන් එයාව පිටුවහල් කරන්න එපා, එයා එයාගේ සහෝදරයා, එයා ඕනම වෙලාවක කින් විසේරිස් වෙනුවෙන් ඉන්නවා කියන එක අපිට මෙතනදී හොඳින් බලා ගන්න පුළුවන්. මොකද සහෝදරයෙක් ඕනම වෙලාවක සහෝදරයෙක් වෙනුවෙන් ඉන්න වෙන කවුරුත් අපිට විශ්වාස කරන්න බෑ. ඒක මෙතනදී හොඳට පේනවා. ඒ කියන්නේ ඩේමන් ටාගේරියන් බැරි වෙලාවත්, ඒ එපිසෝඩ් 1 එකේ අවසාන විල්ලන විදිහට බැරි වෙලාවත් ඩේමන් ටාගේරියන්ව හෑන්ඩ් කරගත්තනම්, කින් විසේරස්ගේ හෑන්ඩ් කරගත්තනම් මේ කිසිම ගැටලුවක් ඇති නොවෙන්න ඉඩ තිබ්බා. මොකද ඩේමන් ටාගේරියන් යාගේ සහෝදරයා, ඩේමන් ටාගේරියන් යාගේ සහෝදරයා වෙනුවෙන් ඕනම දෙයක් කරනවා. ඒ වගේම ඩේමන් ටාගේරියන් කියන්නේ ගේමනම් ගේමින් ඉන්න ඕනම ගේමකට රෙඩි ඩයල් එකක්. ඒ කියන්නේ අපිට හිතා ගන්න පුළුවන් මේ වෙලාවේදී කින් විසේරිස්ට මේ අයන් ත්‍රෝන් එකට ගිහිල්ලා වාඩි වෙන්න කරන උදව්වෙන් ඩේමන් ටාගේරියන් කින් විසේරිස් ගාව මේ වෙනකම් මුල ඉඳලා හිටියානම් මේ කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ කියන එක. ඉතින් මේ අවස්ථාවේදී කින් විසේරිස් කියනවා මේක කලින්ම ලෝඩ් කෝලිස් විසින් එයාගේ මුණුබුරෙක් වෙන ලුසේරිස් වැලෝරියන්ට මේ ලෝඩ් ඔෆ් ද ටයිඩ්ස් කියන තනතුර දෙන්න තීරණය කරලා තිබ්බා කියලා. ඒ වගේම මෙතනදී රේනිස් ටාගේරියනුත් ඒ කතාව අනුමත කරනවා. ඉතින් ඊට පස්සේ මෙතනදී හොඳටම තරහා යන වේමන් රෙනේරට ගණිකාවක් කියලා බයිනවා. ඒ වගේම එයාගේ ලොකු පුතාල තුන් දෙනාට බෑස්ටර්ඩ්ස් නැත්තම් පාහරයෝ කියලා බයිනවා. ඊට පස්සේ ඩේමන් වේමන් මේ කරපු අගෞරවයට එයාගේ ඔළුව කපලා එතනම මරලා දානවා. මෙතනදිත් අපිට ඩේමන්ගේ බලා ගන්න පුළුවන් එයා කොච්චර බෑඩ් ඇස්ද කියලා. ඒ වගේම එතනදී ඩේමන් බෑඩ් ඇස් වගේම කූල් විදිහට ඒ වැඩේ කරනවා. ඒ කියන්නේ එයා ඕනෝට වඩා තද වෙන්නෙත් නෑ. එයා එයාගේ වැඩේ ගානට කූල් පිට කරනවා. ඉතින් මෙතනදිත් අපිට ඩේමන් කියන්නේ සුපිරි කැරක්ටර් එකක් කියලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. නමුත් හොඩ්ඩි එකේදී වේමන් මේ විදිහට ඔළුව කපලා මැරුණට මේක ඉතාමත් මානුෂීය මරණයක් තමයි මෙයාට මේ සීරීස් එකේ දෙන්නේ. පොතේ මීට වඩා ඉතාමත් අමානුෂික මරණයක් මේ වේමන්ට ලැබෙන්නේ. පොතේ ඇත්තටම කිව්වොත් වේමන් කෝලිස්ගේ සහෝදරයෙක් නෙවෙයි. වේමන් කියන්නේ කෝලිස්ගේ වෙනත් සහෝදරයෙක්ගේ පුතෙක්. ඉතින් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ පොතේ වේමන්ව සීරීස් එකේදී වෙනස් කරලා තියෙනවා. ඒ වගේම මං කිව්වා වගේම මේ වේමන්ට පොතේ වෙන ඉරණම මීට වඩා ආත්පසින්ම දරුණුයි. මම මේ වේමන්ට පොතේ වෙන දේ මේ වීඩියෝ එකේ කියන්නේ. ඒක මම පස්සේ පොඩි වීඩියෝ එකකින් ඔයාලට ඇත්තටම වේමන්ට මොකද වෙන්නේ කියලා කියන්නම්. ඉතින් මේ සීන් එකෙන් පස්සේ මේ එපිසෝඩ් එකේ රිවිව් එක මැද්දෙන් මම මෙතන නවත්තනවා. ඊළඟට අපිට වැදගත් සීන් එකක් රිවිව් කරන්න තියෙන්නේ. ඒක තමයි මේ සප එක. ඒ කියන්නේ මෙයාලා ඔක්කොම එකතු වෙලා ගන්න ඩිනර් එකේ ඉඳන් අවසානය දක්වා වෙන කොටස. මේ සප එකේයි එන්ඩින් එකේයි සුපිරියටම අපිට කතා කරන්න දේවල් ගොඩක් තියෙනවා. මේක එන්ඩින් එක විශේෂයෙන් නියමටම ලියලා තියෙන එන්ඩින් එකක් කියලා කියන්න පුළුවන්. මේ දේවල් ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. I'll see you guys on the next one.